මම රංජිත් පීරිස් ජාතික සංවිධායක මානුෂීය ජනතා සන්ධානයේ. අද අපේ රටේ ගත්තු දැවැන්ත අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ. අද මේ වෙනකොට විධායකයත් ව්‍යවස්ථාදායකයත් අතර ප්‍රබල අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේක රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්. මොකද අපිට මතකයි 77 ජේ.ආර්. ජයවර්ධන තුමාගේ කාලේ පටන් ගත්ත මේ මර්ධනය නැවත සැරයක් එන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් මේක ඉතාමත් විනාශකාරී තත්ත්වයක්. ඉතින් මේකෙන් රට මුදව ගන්න නම් අපි රටේ ජනතාව දැනුවත් කළ යුතුව තියෙනවා. මොකද රටේ මූලික නීතිය තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ඒකට පිටින් කිසිවක් තියෙන්න බෑ. විධායකයත් ව්‍යවස්ථාදායකයත් තියෙන්න ඕනේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට යටින්. නමුත් අද ඒ දෙකට උඩින් තමයි විධායකේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ තුල බරපතල අර්බුදයක් අද නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රැකගන්න නම් අපි සියලු දෙනා එකට එකතු වෙලා මේ වෙනුවෙන් සටන් කළ යුතුව තියෙනවා. මොකද මේ වෙනකොට මේ විධායකයේ ක්‍රියාත්මක වෙන ආකාරයට මේ ඒකාධිපති බලය දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා. මේ ඒකාධිපතිත්වය නිසා රටේ ප්‍රජාතන්ත්‍රවාදයට වෙන විනාශය වළක්ව ගන්නට ඕනේ. එහෙම නොවුනොත් අපේ රට තවත් විනාශ මුඛයක් කරා ගමන් කිරීමට සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ ව්‍යවස්ථාදායකයත් විධායකයත් අතර තියෙන මේ ගැටලුකාරී තත්ත්වය මගහරව ගන්නට අපි සියලු දෙනා පාර්ලිමේන්තුවේ සියලු දෙනා දැනුවත් කළ යුතුව තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ මේ වෙනකොට මන්ත්‍රීවරු කීප දෙනෙක් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලමින් කතා කරමින් යනවා. නමුත් මේවා පිළිබඳ රජයට ඇහුම්කන් දෙන්න තියෙන උවමනාව ඉතාමත් අඩුයි. ඉතින් ඒ නිසා මේ විනාශකාරී තත්ත්වෙන් රට මුදව ගන්න නම් අපි ඒ සඳහා මැදිහත් විය යුතුයි. විශේෂයෙන් මානුෂීය ජනතා සන්ධානයේ හැටියට අපි රටේ ජනතාව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ විධායකයත් ව්‍යවස්ථාදායකයත් අතර තියෙන අර්බුදේ රටට වෙන හානිය කොච්චරද කියන එක අපි මිනිස්සු දැනුවත් කරන්න ඕනේ. එහෙම නොවුනොත් මේ රට විශාල අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි මානුෂීය ජනතා සන්ධානයේ හැටියට රටවටාම රටේ සියලු ජනතාව දැනුවත් කිරීම සඳහා අපි වැඩසටහන් කරන්නට බලාපොරොත්තු වෙනවා. මොකද දැන් අපි මේ වෙනකොට දන්නවා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කරලම තියෙන්නේ මහා පරිමාණ හොරු දූෂිතයන්ට ආරක්ෂා වෙන්න. මේක 78 ජේ.ආර්. ජයවර්ධන මේ ව්‍යවස්ථාව නිර්මාණය කළේම ඒ කර්මුණ කරගෙන. ඉතින් ඒ නිසා මේ ව්‍යවස්ථාවෙන් ඉන්නේ තව තවත් මේ රට අර්බුදයකට මුහුණ දෙන එක. ඉතින් ඒ නිසා මේකට විසඳුමක් අත්‍යවශ්‍යයි. දැන් අපි ගත්තොත් මේ ව්‍යවස්ථාව නිර්මාණය කරනකොට හැමතිස්සෙම මේකට සම්බන්ධ වෙන්නේ රජයට පක්ෂග්‍රාහී නීතිඥවරු. ඔවුන් තමයි එකතු වෙලා මේ හැම කෙටුම්පතක්ම නිර්මාණය කරන්නේ. ඉතින් ඔවුන්ට වගකීමක් තියෙනවා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන හිතනවත්, මේ රටේ මිනිස්සු ගැන හිතනවත්. නමුත් ඔවුන් ඒව ගැන කිසිවක් හිතන්නේ නැතුව තමන්ගේ පුද්ගලික අරමුණු වෙනුවෙන් මේ අනපනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමක් කරන්නේ. ඉතින් මේකට සම්බන්ධ විශේෂයෙන්ම අපේ දේශපාලන අධිකාරියේ ඉන්න නීතිඥවරුන් සම්බන්ධ වෙලා තියෙනවා මේ වැඩසටහන් වලට මේ රටේ විනාශකාරී තත්ත්වය ඇති කරන්නට. ඒ නිසා අපි ඒගොල්ලන්ට ආදරෙන් ඉල්ලා සිටිනවා මේ වගේ අනපනත් වලට සහයෝගය දෙන්න එපා. මේවට එකඟ වෙන්න එපා. මොකද එහෙම වුණොත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වෙන්නේ. මේ රටේ මහජනයාට තමයි ඒකෙන් සියලු දේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මේවට විරුද්ධ වෙන්න, මේ වෙනුවෙන් කතා කරන්න ඕනේ, මේ වෙනුවෙන් හඬක් නගන්න ඕනේ. එහෙම නොවුනොත් අපි නිහඬව හිටියොත් අර ජේ.ආර්. ජයවර්ධන 17 අවුරුදු සාපේ වගේ එකක් තමයි අපිට ඊළඟට විඳවන්නට සිද්ධ වෙන්නේ. ඉතින් ජේ.ආර්. ජයවර්ධන ඒ ගෙනාපු ඒකාධිපති පාලනේ ඒ වියරුව තමයි දැන් මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක ඊටත් වඩා ඔබට ගෙනියන වැඩපිළිවෙලක් තමයි දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා මේකට විරුද්ධව හඬක් නගන්න අපි සියලු පාර්ශ්වයන් ඒකරාශී කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙම නොවුනොත් මේ රට විනාශකාරී අර්බුදයකට එන්න පුළුවන්. දැවැන්ත අරගලයක් මේ රටේ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි සියලු පාර්ශ්ව දැනුවත් කිරීමට මානුෂීය ජනතා සන්ධානයේ හැටියට අපි බලාපොරොත්තු වෙනවා.